බොහොම දියුණු එවගේම බොහෝ දෙනෙකු ජීවත්වීමට අපේක්ෂා කරන රාජ්‍යන් ඇතුළත සිදුවෙමින් පවතින්නා වූ අමිහිරි කතාවක් අපි ඔබට කියනවා. ඔස්ට්‍රේලියාවෙන් මේ සිදුවීම වාර්තා වෙන්නේ. දවස් 10ක් ඇතුළත 5 වෙනි කාන්තාවක් අභිරහස් ලෙස ඔස්ට්‍රේලියාවේ මිය යනවා. ශ්‍රී ලංකිකයින් අති විශාල ප්‍රමාණයක් ඔස්ට්‍රේලියාවේ රැඳී සිටිනවා. හැබැයි මේ පිළිබඳ දැනුවත් වීම ඉතාමත් වැදගත්. බ්‍රිස්බෙන් මූලික කරගත් ප්‍රදේශ රැසක තමයි මේ විදිහ සිදුවීම් දාමයක් සිදු වෙලා තිබෙන්නේ. දරුවෝ ඉන්න අම්මලා ඒ වගේම තනිකඩම සිටින කාන්තාව මේ ඝාතනවල ඉලක්කය බවට පත් වෙලා තිබෙනවා. තවමත් කවුද මේක සිද්ධ කළේ කියන කාරණය පැහැදිලි ප්‍රශ්නයක්. මේ සිදුවුණු සිදුවීම් දාමය ගලපලා බැලුවාම සමහර සිදුවීම් වල එකිනෙකට ගැලපෙන සිද්ධීන් සමුදායක් තිබෙනවා. දවස් 10ක් ඇතුළතදී කාන්තාවන් 5 දිනක් මරනවා. අවුරුදු 21ක කාන්තාවකුත් මේ අතර ඉන්නවා. ඒ වෝටර් පෝලෝ කෝච් කෙනෙක්. ඒ වගේම තමයි තවමත් කවුද ඝාතකයා කියන දේ පිළිබඳ ප්‍රශ්නාර්ථයක් පවතිනවා. ඒ වගේම තමයි ඇතැම් තැන්වලදී අවුරුදු 65ක වයස කාන්තාවක් මරණයට පත් වෙනවා. එහිදී මේ ඔහුගේ වයස්ගත ස්වාමි පුරුෂයාද ඝාතකයා කියන කාරණය පිළිබඳ සැකසංකම් මතුවලා තිබෙනවා. කෙසේ වෙතත් දැන් මේ විදිහ ඔස්ට්‍රේලියාවේ ඉතාමත්ම අපේක්ෂිතම වුණු කාරණය වෙලා තිබෙන්නේ ඝාතකයා කවුරුන්ද සොයාගෙන යාමයි. මේ සිදුවීම් දාමය එකින් එක ගත් පිටදී මේ ආසන්නතම සිදුවුණු ගෙවුණු සඳුදා දවසේ සිදුවුණු මරණය වුණේ පර්ත්හි ක්‍රවුන් ටවර්ස් හෝටලයේ සිදුවුණු, ඒ කියන්නේ බටහිර ඔස්ට්‍රේලියාවේ සිදුවුණු ඝාතනයක්. ඒ අනුව පවුලේ සාමාජිකයින් අවුරුදු 34ක් වයසැති නීතිඥයෙකු වුණු ඇලිස් මිෂේරා පිළිබඳ යම් ආකාරයක අවිනිශ්චිතතාවයක ඉන්නවා. ඇය පිළිබඳ තොරතුරක් නැහැ. ඉන් පස්සේ ඇගේ කාමරය පරීක්ෂා කරන බලනකොට ඇගේ මලසිරුර හම්බ වෙනවා. ඒත් එක්කම තමයි වාර්තා වෙනවා වයස අවුරුදු 42ක් වයසැති පුද්ගලයෙකු මේ කාන්තාවත් සමග මරණයට ප්‍රථමව මෙහි රැඳී සිටියා කියන කාරණය පිළිබඳ තොරතුරු වාර්තා වෙනවා. මුලින්ම මේක සියදිවි නසා ගැනීමක් විදිහට සෙව්වත් පසුව මේක මරණීය සිදුවීමක් නැත්තම් මර ඝාතනයක් කියන දෙයක තොරතුරු වාර්තා වෙනවා. ගෙවුණු ඉරිදා දවසේදී වයස අවුරුදු 46ක් වුණු ඇන්ලින් ඕසිස් ඇය ලොජි කියලා හඳුන්වනවා. ඇය අම් ආකාරයක කැපුම් තුවාලත් එක්ක කැංගරු ෆ්ලැට්ස් වලදී හම්බ වෙනවා. ඒ කියන්නේ වික්ටෝරියා පොලිසියට හම්බෙන්නේ. වයස අවුරුදු 44ක පුද්ගලයෙකු මේ ඝාතනයට අදාළව මේ වෙද්දි වරදකරු බවට පත් වෙලා තිබෙනවා. ඒත් එක්කම තමයි අවුරුදු 21ක් වයසැති වෝටර් පෝලෝ කෝච්ට, ඒ කියන්නේ ලිලි ජේම්ස්ට මොකද වුනේ? ඇය මරණයට පත් වෙලා තිබෙන්නේ ඇගේ හිසට ඇතිවුණු තුවාලත් එක්ක. ඒ කියන්නේ කායවර්ධන මධ්‍යස්ථානයේ ජිම් එකේ වැසිකිළියේ, ඒ කියන්නේ ප්‍රයිවට් ස්කූල් එක සිඩ්නි වල ඇය මරණයට පත් වෙලා ඉන්නේ. නිව් සවුත් වේල්ස් පොලිසියට අනුව ඇගේ වයස අවුරුදු 24ක් වුණු මීට පෙර සිටි පෙම්වතා මේ ආසන්න ප්‍රදේශයකව රැඳී සිටිනවා සහ ඔහු යම් ආකාරයක සියදිවි නසා ගැනීමක් සිදු කර තිබෙන බවට තොරතුරු වාර්තා වෙනවා. ඒ නිසා ඝාතනයට ඍජුව මොහු සැකපල කරනවා. අවුරුදු 65ක් වුණු තීතුයි හෝන් ඇය තවත් කැපුම් තුවාල සහිතව කැන්බරාවල ඇගේ කුස්සිය වැටිලා ඉදි හම්බෙනවා. පොලිසිය ඒ පිළිබඳ පරීක්ෂණයක් දියත් කරනවා. අවුරුදු 70ක් වයසැති ඇයගේ ස්වාමි පුරුෂයාත් මේ විදිහටම තුවාල ලබලා තිබෙනවා. ඒ අනුව ඔහු මේ වෙද්දි රෝහලක ප්‍රතිකාර ලැබුමින් සිටිනවා. හැබැයි ඔහුට මේ වෙද්දි මරණ මේ මිනිමැරුමට අදාළ චෝදනා එල්ල වෙලා තිබෙනවා. මීට දවස් 2කට කලින් අවුරුදු 38ක් වයසැති ක්‍රිස්ටල් මාර්ෂල් මලසිරුර හම්බ වෙනවා නිවසේ තිබිලා ඒ දකුණු ඔස්ට්‍රේලියාවේ. පොලිසිය කියන විදිහට අවුරුදු 48ක් වයසැති පුද්ගලයෙකු ඔහුව ඝාතනය කිරීමට අදාළ මේ වෙදි චෝදනා ගොනු කරලා තිබෙනවා. ඉතින් කාන්තාවන් ප්‍රචණ්ඩකාරී ලෙස ඝාතනය කිරීමේ සිදුවීම් ඔස්ට්‍රේලියාවේ සිද්ධ වෙන්නේ ඇයි? අවුරුදු 43ක් ඒ වගේම 84ක් කියන කාණ්ඩ අතර ගත්තාම මේ විදිහේ ඝාතනයන් දිගින් දිගටම සිද්ධ වෙලා තිබෙනවා. 2012 ඉඳලා බැලුවාම කාන්තාවන්ගේ මරණ සංඛ්‍යාව වර්ධනය වීමක් මේ වෙද්දි පෙනීමට තැක් කරලා තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ ඉන්ස්ටිටියුට් ඔෆ් හෙල්ත් ඇන්ඩ් වෙල්ෆෙයාර් AIHW එක පරීක්ෂණයක් කළා තිබෙනවා. යම් ආකාරයක ගෘහස්ත ප්‍රචණ්ඩත්වයට කාන්තාවන් පත් වෙලා තිබෙනවා. 2016, 2021, 22 කියන කාලවකවානු අනුගතාම මේ සිදුවීම් දකින්නට සිද්ධ වෙලා තිබෙනවා. ඉතින් ඒ නිසා ඔස්ට්‍රේලියාවේ සිටින ඔබත් මේ කාරණා පිළිබඳ දැනුවත් සිටීම වැදගත්. මේ විදිහ ජාතික සැලැස්මක් හදලා තිබෙනවා ඔස්ට්‍රේලියාව විසින් 2022, 2032 දක්වා කාන්තාවන් සහ දරුවන්ට සිදුවන්නා වූ ප්‍රචණ්ඩත්වයේ දරෙහිව ප්‍රතිචාර දැක්වීම සඳහා 2023, 2027 කියන කාලවකවානුවට අදාළ ඔවුන්ගේ පළවෙනි ඇක්ෂන් ප්ලෑන් එක ඔගෝස්තු මාසයේදී එළිදරව් කරනු ලැබුවා. එහිදී පොයින්ට්ස් 10ක් පාදක කරගනිමින් මේ සිදුවීම් වලට උත්තර හොයන්න ඔස්ට්‍රේලියාව කටයුතු කරනු ලැබුවා. ඉතින් ඔස්ට්‍රේලියාවේ සිටින ඔබත්
යම්මාකාරයක හේට්ෆුල් එහෙම නැත්නම් වෛරී විදිහට යම්මාකාරයක ආවේගශීලී විදිහට නැත්නම් සැකසංකා මත පදනම් මෙවැනි ඝාතන සිද්ධ වෙන්න පුළුවන්. මේවා එකිනෙකට සම්බන්ධ නොවුනාට මේ සිදු වුණු ඝාතන රටාව දිහා බලන විට මිනිසුන්ගේ මානසික මට්ටම ගමන් කරමින් තිබෙන්නේ කොතනටද කියන කාරණය ප්‍රශ්න සහගත වෙනවා.